ආයු වණ්ඩියේදී මම ඉස්සෙල්ලා ඔයාලට ඒ ඉස්සෙල්ල කොටසෙන් මම කිව්වා ආවර්තිතා වගුව කියන්නේ මොකක්ද ඒක හැදුනේ කොහොමද ඒකේ තියෙන මූලද්‍රව්‍ය මොනවද ඒ මූලද්‍රව්‍ය ආවර්තවලට සහ කාණ්ඩවලට වින් කරන්නේ කොහොමද කියලා දැන් අපි බලමු ඊට වැදගත් දෙයක් තියෙනවා මේ සමස්ථානික කියන්නේ මොනවද කියලා මම දැන් ඔයාලට පොඩ්ඩක් කියලා ඉන්නවා මේ සමස්ථානික සමස්ථානියකින් සමස්ථානික අපි බලමු මේ කියන්නේ මොකක්ද කියලා බලන්න දැන් අපි කතා කරන්න යන්නේ සමස්ථානික ගැන මම ඔයාලට උදාහරණයක් විදිහට හයිඩ්‍රජන් ගැන කියන්නම්කො මම මෙතන හයිඩ්‍රජන් පුරවපු බැලුම් එකක් අඳිනවා දැන් මේකේ තියෙන මොකද්ද හයිඩ්‍රජන් වායුව ඔයාලා දන්නවා හයිඩ්‍රජන් වායුව සාමාන්‍යයෙන් පවතින පුතේ මේම හයිඩ්‍රජන් විදිහට අණු විදිහට ඒ කියන්නේ හයිඩ්‍රජන් පරමාණු දෙකක් එකතු වුණා මෙන්න මේ විදිහට තමයි සාමාන්‍ය ස්වභාවයේ පවතින කියන එක 9 වසරදී ඔයාලට ටීචර් කියන්නේ ඇති හයිඩ්‍රජන් ඔක්සිජන් නයිට්‍රජන් ක්ලෝරීන් ෆ්ලෝරීන් ඔය වගේ වායුන් වර්ග තියෙන්නේ අණු විදිහට කියලා ඔයාලා දන්නවා එහෙනම් මම මෙතනින් අඳින්නම් හයිඩ්‍රජන් වායු ස්වභාවයේ තියෙන්නේ මෙන්න මේ තමයි මෙතේ හයිඩ්‍රජන් තියෙන්නේ දැන් මේ බැලුම් එක ඇතුලේ තියෙන හයිඩ්‍රජන් අණු හතරක් අඳිනවා මම හයිඩ්‍රජන් අණු හතරක් නම් නෙමෙයි ඉතාම විශාල සංඛ්‍යාවක් තියෙනවා නමුත් මම මේක හතරක් ගැන ඔයාලට පැහැදිලි කරන්න ඕන නිසා දැන් බලන්න මම මෙතන තියෙන හයිඩ්‍රජන් පරමාණු තුනක් එළියට ගන්නවා මොකද මට මෙතන ඔයාලට පැහැදිලි කරන්න බැහැ මම මේ හයිඩ්‍රජන් පරමාණු මෙතනට ගන්නවා මෙයාව ගන්නවා මෙතනට මෙන්න මෙයාව ගන්නවා මෙතනට හරිද මෙන්න මේ හයිඩ්‍රජන් පරමාණුව මේ හයිඩ්‍රජන් පරමාණුව මෙයාව 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 මේ තුන් දෙනාම වෙනම ගන්නවා බලන්න මෙයාව මෙන්න ගන්නවා ඔන්න මේ මෙයාවම ලොකු කරලා ගන්නවා ඔන්න පරමාණු තුන සාමාන්‍ය හයිඩ්‍රජන් පරමාණුවේ ප්‍රෝටෝන කීයක් තියෙනවද මේකින්ද හයිඩ්‍රජන් පරමාණු මේ තියෙන හයිඩ්‍රජන් පරමාණුවේ න්‍යෂ්ටිය මම න්‍යෂ්ටිය ටිකක් ලොකුවට අඳිනවා න්‍යෂ්ටිය ටිකක් ලොකුවට අඳිනවා මේ තියෙන න්‍යෂ්ටිය මේ තියෙන්නේ පළවෙනි කවචය මේ තියෙන්නේ පළවෙනි කවචය දැන් හයිඩ්‍රජන් ගැන ඔයගොල්ලෝ දන්නවා හයිඩ්‍රජන් තියෙන්නේ ආවර්තාව වගේ පළවෙනි මූලද්‍රව්‍යනේ එහෙනම් හයිඩ්‍රජන් වල පරමාණු ක්‍රමාංකය එකයි ඒ කියන්නේ හයිඩ්‍රජන් වල ප්‍රෝටෝන එකයි හයිඩ්‍රජන් වල ප්‍රෝටෝන එකයි සාමාන්‍යයෙන් උදාසීන පරමාණුක ප්‍රෝටෝන ගණන ඉලෙක්ට්‍රෝන ගණනට සමානයි කියලා ඔයගොල්ලෝ දන්නවා එහෙනම් හයිඩ්‍රජන් වල ඉලෙක්ට්‍රෝනත් එකයි දැන් මම රතු පාටින් මේ තුන් දෙනාගේ ප්‍රෝටෝන මෙහෙම අඳිනවා මෙන්න ප්‍රෝටෝන හරි මෙන්න හයිඩ්‍රජන් වල ප්‍රෝටෝන කියන උපපරමාණු අංශය හරිද ඉලෙක්ට්‍රෝනයක් මම අඳිනවා මෙන්න පළවෙනි කවචේ ඉලෙක්ට්‍රෝනය තියෙනවා දැන් ඔයාලා දන්න කරුණු මේ හයිඩ්‍රජන් පරමාණු තුනේම මම මාක් කරලා තියෙනවා හරි දැන් මේක පැහැදිලි ඔයාලට ඔයාලා දන්න කරුණු මෙතන තියෙනවා පුතේ දැන් බලන්න මේ පරමාණු තුන තියෙන විදිහ ඔයාලා නොදන්න දෙයක් මම මේ කියන්න යන්නේ ඔයාලා දන්නවා පරමාණුක ඉලෙක්ට්‍රෝන තියෙන පිටින් ඒක හරි දැන් හරි ටීචර් මාක් කරලා ඊළඟ පරමාණුක ප්‍රෝටෝන තියෙන්නේ න්‍යෂ්ටිය ඇතුලේ ඒකත් ටීචර් මාක් කරලා ඒකත් ඔයාලට තේරෙනවා න්‍යෂ්ටිය ඇතුලේ තව උපපරමාණු කංශයක් තියෙනවා මොකක්ද න්‍යූට්‍රෝන අන්න හරි න්‍යූට්‍රෝන එහෙනම් මේක ඇතුලේ න්‍යූට්‍රෝනක් තියෙනවා කෝටිජ න්‍යූට්‍රෝන මාක් කරලා නැහැනේ හරි මම දැන් හදන්නේ න්‍යූට්‍රෝන මාක් කරන්න හැබැයි ඔයාලා දන්නව ඕනෙම පරමාණුක පුතේ ආවර්තාවකුවේ තියෙන අර අංකයක් තියෙනවානේ පරමාණු ක්‍රමාංකය එහෙනම් ඔයාලට මම කියන්න ඕනේ ඕනිම පරමාණුක ප්‍රෝටෝන ගණන ඉලෙක්ට්‍රෝන ගණන කියන්න පුළුවන් උදාහරණයක් විදිහට මම ඔක්සිජන් ගත් කිව්වොත් ඔක්සිජන් තියෙන්නේ ඔක්සිජන් වල ප්‍රෝටෝන ගණන කියන්න ළමයි කිව්වොත් ඔයාලට පුළුවන් ආවර්තාව වගුව බැලුවා ඔක්සිජන් තියෙන්නේ 8 වෙනි ස්ථානයේ එහෙනම් ඔක්සිජන් වල පරමාණු ක්‍රමාංකය 8යි
teacher kiyuwa paramanu kramaankaya kiyanne proton gaanata kiyala ehenam oxygen wala proton gaana 8 teacher kiyuwa proton gaana samaana electron gaanata kiyala ehenam oxygen wala electron gaana 8 hari anne hema thamai kiyanne namuth kaatawak kiyanne ba neutron kochcharak thiyenada kiyala eka oyalata denna one then hydrogen wala mama denawa balanna puthe hydrogen wala පරමාණු හැම එකම එක වගේ නෙමෙයි. චුට්ටක් මම කියන්නේ අහන්න. සමහර පරමාණු වල න්‍යූට්‍රෝන එකක්වත් නැහැ. න්‍යූට්‍රෝන නැහැ. ප්‍රෝටෝන එක විතරයි. ප්‍රෝටෝන එකයි න්‍යූට්‍රෝන නැහැ පුතේ. න්‍යූට්‍රෝන නැහැ. එහෙමත් හයිඩ්‍රජන් පරමාණු තියෙනවා. සමහර හයිඩ්‍රජන් පරමාණු වල න්‍යූට්‍රෝන එකක් තියෙනවා. න්‍යූට්‍රෝන එකක් තියෙනවා. එහෙනම් ප්‍රෝටෝනත් එකයි න්‍යූට්‍රෝනත් එකයි. එහෙමත් හයිඩ්‍රජන් පරමාණු තියෙනවා. සමහර හයිඩ්‍රජන් පරමාණු වල න්‍යූට්‍රෝන දෙකක් තියෙනවා. සමහර හයිඩ්‍රජන් පරමාණු වල න්‍යූට්‍රෝන දෙකක් තියෙනවා. එහෙනම් ප්‍රෝටෝන එකයි කොහොමද ප්‍රෝටෝන ගාන සමානයි ඉන්නේ? ප්‍රෝටෝන ගාන වෙනස් වෙන්නේ නැහැ. ඒකනේ අපි ඒක අර ආවේණික ලක්ෂණයක් කිව්වේ. මේකේ න්‍යූට්‍රෝන දෙකයි. දැන් ඔයාලට පැහැදිලි ඕනිම මූලද්‍රව්‍යයක් හැදිලා තියෙන්නේ පරමාණු වලින්. නමුත් පරමාණු එකිනෙකට සර්ව සම නැහැ. ප්‍රෝටෝන ගාන සමානයි. ඒක වෙනම කතාවක්. නමුත් න්‍යූට්‍රෝන වෙනස් වෙන්න පුළුවන්. න්‍යූට්‍රෝන කියන එක කෙනා වෙනස් වෙන්න පුළුවන්. එහෙනම් හයිඩ්‍රජන් වල මෙන්න මේ විදිහට හැසිරෙන පරමාණු තුනක් තියෙනවා. හරි. මේට වැඩි න්‍යූට්‍රෝන දරන්නේ නැහැ. එහෙනම් මේ බැලුන් එක ඇතුලේ තියෙන මේ කොයි හයිඩ්‍රජන් පරමාණුවේද කියන්නේ මම දන්නේ නැහැ. මේ හයිඩ්‍රජන් පරමාණු සමහරක් මේ වගේ වෙන්නේ නැති, සමහරක් මේ වගේ වෙන්නේ නැති, සමහරක් මේ වගේ වෙන්නේ නැති. මේ අපේ වායුගෝල මේ වගේ පරමාණු තියෙනවා. හරිද? දැන් මට කියන්න, දැන් බලන්න ඔයාලට පැහැදිලි නේද මම කියන එක? එකම මූලද්‍රව්‍යයේ නේද මෙතන තියෙන්නේ මේ හයිඩ්‍රජන් මූලද්‍රව්‍යය. නේද? හයිඩ්‍රජන් මූලද්‍රව්‍යයෙන් මේ තියෙන්නේ. ඒක මූලද්‍රව්‍යය. හයිඩ්‍රජන් එකම මූලද්‍රව්‍යයේ වෙනස් පරමාණු තියෙනවා කියන එක පැහැදිලි නේද? එකම මූලද්‍රව්‍යයේ වෙනස් පරමාණු තියෙනවා. මූලද්‍රව්‍ය පරමාණු වලින් හැදිලා තියෙන්නේ. නමුත් පරමාණු සමසම නැහැ. එකම මූලද්‍රව්‍යයේ එකිනෙකට වෙනස් පරමාණු තියෙනවා. අපි බලමු මොනවයින්ද මේ වෙනස් වුනේ කියලා. ඔයාලා දන්නවා න්‍යූට්‍රෝන ගණනින් තමයි වෙනස් වුනේ. න්‍යූට්‍රෝන ගණනින් අපි පොඩ්ඩක් මේක ස්කන්ධ ක්‍රමාංකය හොයමුද? මට මේක කියන්න. ස්කන්ධ ක්‍රමාංකය මේක ස්කන්ධ ක්‍රමාංකයයි මේක ස්කන්ධ ක්‍රමාංකයයි. දැන් ඔයාලා මම මේක ලියන අතරතුර කල්පනා කරන්න මොකද්ද ස්කන්ධ ක්‍රමාංකය කියන්නේ මොකද්ද කියලා. ස්කන්ධ ක්‍රමාංකය කියන්නේ පුතේ කල්පනා කළාද? ස්කන්ධ ක්‍රමාංකය කියන්නේ පරමාණුක න්‍යෂ්ටියේ තියෙන ප්‍රෝටෝන ගානයි න්‍යූට්‍රෝන ගානේ එකතුව. න්‍යෂ්ටියේ තියෙන පරමාණු කංශ දෙකේ එකතුව. එහෙනම් හරි ප්‍රෝටෝන ගාන න්‍යූට්‍රෝන ගාන තියෙනවා. කොහෙනු? කීයද? 1.1. ආ ස්කන්ධ ක්‍රමාංකය 1. මෙතන 1.12. ආ මේ පරමාණුවේ ස්කන්ධ ක්‍රමාංකය 2. මෙතන 1.23. ආ මේ පරමාණුවේ ස්කන්ධ ක්‍රමාංකය 3යි. එහෙනම් ඔයාලට දැන් පැහැදිලි එකම මූලද්‍රව්‍යයේ ස්කන්ධ ක්‍රමාංකයෙන් වෙනස් මූලද්‍රව්‍ය තියෙනවා කියලා. මොකද්ද පැහැදිලි වුනේ? එකම මූලද්‍රව්‍යයේ ස්කන්ධ ක්‍රමාංකය වෙනස් පරමාණු තියෙනවා. උතේ මෙන්න මේ එකම මූලද්‍රව්‍යයේ ස්කන්ධ ක්‍රමාංකයෙන් වෙනස් වෙච්ච පරමාණු වලට තමයි සමස්ථානික කියලා කියන්නේ. සමස්ථානික කියලා කියන්නේ එහෙනම් හොඳට බලාගන්න නිර්වචනේ සමස්ථානික යනු මොනවාද? උදාහරණ ලියන්න. විභාග ප්‍රශ්න. ඕලෙව. දැන් මොකද උත්තරේ? එකම මූලද්‍රව්‍යයේ ස්කන්ධ ක්‍රමාංකයෙන් වෙනස් පරමාණු සමස්ථානික ලෙස හඳුනායි. උදාහරණ තමයි
මම මේකට නම් තුනක් දෙනවා පුතේ මම එකක් කියන්නම් මෙන්න මේ හයිඩ්‍රජන් වල ස්කන්ධ ක්‍රමාංකය 1යි ඒ කියන්නේ නියුට්‍රෝන නැහැ ඇයි 1 ආවේ අර ප්‍රෝටෝන 1යි කියන්නේ නියුට්‍රෝන නැහැ මේකට කියනවා නම අපි මේකට කියනවා නම පුතේ ප්‍රෝටියම් මෙන්න මේ නම මතක මේ මේක පාඩම් කරගන්න මොකද්ද නම ප්‍රෝටියම් නියුට්‍රෝන නැති ස්කන්ධ ක්‍රමාංකයේ එක වෙච්ච හයිඩ්‍රජන් පරමාණුව මතකයිනේ ඒකට කියනවා ප්‍රෝටියම් ඊළඟට ස්කන්ධ ක්‍රමාංකයේ දෙක වෙච්ච හයිඩ්‍රජන් පරමාණුවට නමක් තියෙනවා ඒකට කියනවා ඩියුටීරියම් 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 ස්කන්ධ ක්‍රමාංකයේ තුන වෙච්ච හයිඩ්‍රජන් පරමාණුවට නමක් තියෙනවා ට්‍රිටියම් ට්‍රිටියම් හරි ට්‍රිටියම් එහෙනම් සමස්ථාන කියන්නේ මොනවද උදාහරණ දක්වන්න කිව්වම ලියන්න ඕන මොනවද එකම මූලද්‍රව්‍යයේ වෙනස් ස්කන්ධ ක්‍රමාංක සහිත පරමාණු සමස්ථානික ලෙස හඳුන්වයි උදාහරණ ලියන්න පුළුවන් හයිඩ්‍රජන් වල ප්‍රෝටියම් ඩියුටීරියම් ට්‍රිටියම් කියලා දැන් මම මෙතන වෙනම ලියුවමි ප්‍රෝටියම් ඩියුටීරියම් ට්‍රිටියම් දැන් අපි කොහොමද සම්මතාකාරයට කියන්නේ හයිඩ්‍රජන් පරමාණුව කොහොමද සම්මතාකාරයට කියන්නේ ප්‍රෝටියම් ඔයාලට මම කිව්වා මූලද්‍රව්‍යයක වම් පැත්තේ පහළින් ලියන්නේ පරමාණු ක්‍රමාංකය මූලද්‍රව්‍යයක වම් පැත්තේ ඉහළින් ලියන්නේ ස්කන්ධ ක්‍රමාංකය කියලා දැන් අපි දන්නවා එහෙනම් 1 මෙන්න ප්‍රෝටියම් එහෙනම් මට කියන ඩියුටීරියම් ස්කන්ධ ක්‍රමාංකය 2යි පරමාණු ක්‍රමාංකය 1මයි 1 අනේ ඩියුටීරියම් ට්‍රිටියම් කොහොමද 1 3 මෙන්න ට්‍රිටියම් එහෙනම් අර උදාහරණ දීන සමස්ථානික වලට උදාහරණ දීනකොට ඔයාලා ලියන්න ඕනේ හයිඩ්‍රජන් 1 1 හයිඩ්‍රජන් 1 2 හයිඩ්‍රජන් 1 3 හොඳට ඕම ඇති මෙහෙම ලිව්වහම නැතුව අර ඉලෙක්ට්‍රෝන වින්‍යාසයේ පෙන්න එහෙම දඟලන්න ඕනේ නැහැ මේ විදිහ ලිවන හැටි තව මම එක උදාහරණයක් කියන්නම් ක්ලෝරීන් වලත් පුතේ මෙන්න මෙහෙම කියනවා ක්ලෝරීන් ක්ලෝරීන් සමස්ථානික දෙකක් පෙන්වනවා ක්ලෝරීන් සමස්ථානික දෙකක් පෙන්වනවා හරි ක්ලෝරීන් වල සමස්ථානික දෙකක් පෙන්වනවා ඒ සමස්ථානික වලට නමක් නැහැ ක්ලෝරීන් වල මෙන්න මෙහෙම ඔයාලා දන්නවා ක්ලෝරීන් තියෙන්නේ දැන් බලන්න ආවර්තන වගේ කොයි ස්ථානයේද කියලා ක්ලෝරීන් තියෙන්නේ 17 වන ස්ථානයේ 17 පරමාණු ක්‍රමාංකය 17 වෙනියා එහෙනම් පරමාණු ක්‍රමාංකය 17යි නමුත් ස්කන්ධ ක්‍රමාංකය ඔයාලා දැනගෙන ඉන්න විදිහක් නැහැ මොකද නියුට්‍රෝන ගාන එහෙම දන්නේ නැහනේ මම කියන්නම් නියුට්‍රෝන එකක 18ක් තියෙනවා අනිකේ නියුට්‍රෝන 20ක් තියෙනවා. අනිකේ නියුට්‍රෝන 20ක් තියෙනවා. එහෙනම් මට ස්කන්ධ ක්‍රමාංකය කියනවනේ 17යි 18යි කියද? 35යි. එහෙනම් මෙන්න ක්ලෝරීන් 17 35 කියන මූලද්‍රව්‍ය මේ පරමාණුව ඊළඟට මේක නියුට්‍රෝන 20යි, එහෙනම් ප්‍රෝටෝන 17යි 37යි. 37යි. එහෙනම් 17 37 මෙන්න ක්ලෝරීන් වල සමස්ථානික දෙක Cl 17 35 Cl 17 37 මෙන්න ක්ලෝරීන් වල සමස්ථානික දෙක දැන් ඔයාලා හුත්තට මතක තියාගන්න හයිඩ්‍රජන් වල සමස්ථානික 3යි ක්ලෝරීන් වල මෙන්න මේ සමස්ථානික 2යි හොඳට මතක තියාගන්න සාමාන්‍යයෙන් විභාගෙදී අහනවා සමස්ථානික පෙන්වන මූලද්‍රව්‍යයක් වන්නේ මොකක්ද මතක තියාගන්න ඕනේ හයිඩ්‍රජන් ක්ලෝරීන්. ඔයාලට ඉගෙනුවේ දෙකනේ. ඒක මතක තියාගන්න. වෙන මොකුත් ඉන්ටර්නෙට් එකේ හොයන්න යන්න එපා. අනිත් ඒවායි තියෙනවා. නම සිලබස් එකේ මේ දෙක තමයි කියන්නේ. ඒක නිසා හයිඩ්‍රජන් වල තියෙනවා ක්ලෝරීන් වල තියෙනවා. ඒ ටික මතක තියාගත්තම ඇති. හරි පුතේ. දැන් අපි බලමු ආවර්තන වගේ දෙකෙහි රටා දෙකක් තියෙනවා මොනවද කියලා.